දිවින පුරා තවදුරටත් ව්‍යාප්තවෙමින් පවතින කොවිඩ් 19 වසංගත රෝගී තත්ත්වය පාලනය කිරීම සඳහා පසුගිය දිනක සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අංක 22.53 10 නැමැති ගැසට් පත්‍රය නිකුත් කරනු ලැබුවා. මෙම ගැසට් පත්‍රය මගින් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලබන සෞඛ්‍ය උපමානවලට පටහැනිව කටයුතු කිරීම තහනම් කොට තිබෙනවා. ඒ වගේම යම් සුවිශේෂී කාරණයක් සම්බන්ධයෙන් අවශ්‍ය වන්නේ නම් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අවසරය මත පමණයි කටයුතු කළ හැක්කේ. ඒ අනුව අද දින නොවැම්බර් මාස 16 වන දින සිට 30 වන දින දක්වා බලපෑතන පරිදි නව සෞඛ්‍ය මාර්ගෝපදේශක උපමාන නිකුත් කරනු ලැබුවා. එම මාර්ගෝපදේශ අනුව සියලුම විවෘත පරිසරවල මහජන ඒකරාශිවීම් රැස්වීම් ඒ වගේ අවස්ථාවන් තහනම් කොට තිබෙනවා නැවත දන්වනතුරු යම්කිසි ආකාරයක එවැනි රැස්වීමක් කෙරෙන්නේ නම් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ හෝ ඒ නිසි බලධාරයාගේ අවසර ලබාගත යුතු බව සඳහන් වෙනවා. එසේ නොවන රැස්වීම් සියල්ල නීති රෝධී බවට පත් වෙනවා. ඒ වගේම අද දින සිට බලපෑත්වන පරිදි උපමාන නිකුත් කර තිබෙනවා. එම උපමාන අනුව පමණයි අවසරකින් තොරව කටයුතු කළ හැක්කේ. විශේෂයෙන්ම හෙට දිනේ එනම් නොවැම්බර් මාස 16 වන දින කොළඹ නගරයට යම් විරෝධතාවයක් සඳහා සමගි ජන බලවේගයේ මගින් මාජනතාව කැඳවීම පිළිබඳව විවිධ මාධ්‍යවල ප්‍රචාරය කළා. ඒ වගේම විවිධ බුද්ධි තොරතුරු වලින් ඒ සම්බන්ධව තහවුරු වුණා. ඒ අනුව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මේ පිළිබඳව පොලිස් ස්ථානයටත් පැමිණිලි කරනු ලැබුවා. මෙම උද්ඝෝෂණය නතර කළ යුතු බවට මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය මගින් බස්නාහිර පළාතේ මහේත්‍රාත් අධිකරණ වලින් මේ තහනම් මෙම උද්ඝෝෂණය වළක්වාලීම සඳහා අවශ්‍ය ආඥාවන් ලබා ගැනීම සඳහා ඉල්ලුම් කරනු ලැබුවා. ඒ අනුව බස්නාහිර පළාතේ මහේත්‍රාත් අධිකරණ හතක් මගින් එම තහනම් නියෝග අනුමත කොට ලබා දී තිබෙනවා. ඒ අනුව යම්කිසි පුද්ගල කණ්ඩායමක් පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක් විසින් මෙම රැස්වීම සඳහා මහජනතාව ඒකරාශී කිරීම කැඳවාගෙන යෑම ඒ වගේම එයට සහභාගි වීම නීති විරෝධී බවට පත්වනවා. යම්කිසි පුද්ගලයෙකු ඒ ආකාරයෙන් කටයුතු කරනවා නම් ඔවුන්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන ලෙසට පොලිස් මූලස්ථානය මගින් සියලුම පොලිස් නිලධාරීන්ට උපදෙස් අවශ්‍ය උපදෙස් මේ වෙන විට ලබා දී තිබෙනවා. ඒ අනුව හෙට දිනේදී මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය සම්බන්ධව පොලිසිය නිලධාරීන් විසින් නීත්‍යානුකූලව කටයුතු කරනවා ඇතී.